සුබ දවසක් වේවා 2020 පාර්ලිමේන්තු මැතිවරණය අපේ රටේ ඉතාමත් තීරණාත්මක නිමේෂයක පැමිණ තියෙන පාර්ලිමේන්තු මැතිවරණයක්. මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී ඉදිරි දශක ගණනාවක් පිළිබඳව කතිකාකරන තීන්දුව ගන්න ප්‍රතිපත්ති හදන මිනිසුන්ගේ සමන්විත පාර්ලිමේන්තුවක් නිර්මාණය වී තියි. විශේෂයෙන් මේ විවිධ සමාජ ශ්‍රේෂ්ඨවල මිනිසුන් මුහුණ දෙන ප්‍රශ්න දවන්ත ප්‍රශ්න ප්‍රමාණයක් බවට පත් වෙන කාල පරිච්ඡේදයක් විශේෂයෙන් සමාජ සුබසාධනය කියන කාරණාව පිළිබඳ වැඩි අවධානයක් යොමු වෙන කාල පරිච්ඡේදයක්. ඒක නිසා 2020 පාර්ලිමේන්තුවේ මැතිවරණයෙන් පස්සේ එළඹෙන පාර්ලිමේන්තුවට වකිමක් පැවරෙනවා. එක පැත්තකින් මේ රටේ සුබසාධන ශ්‍රේෂ්ඨයේ රැකී ඇති අයිතිවාසිකම් රැක ගන්න. අනිත් පැත්තෙන් සුබසාධන ශ්‍රේෂ්ඨයේ දිනාගත යුතු අයිතිවාසිකම් දිනා ගන්න. ඒ වෙනුවෙන් හඳනගෙන තනක් බවට පාර්ලිමේන්තුවේ පත් විය යුතුයි. මේදී අපේ රටේ විශේෂයෙන්ම අවධානය යොමු නොකරපු ශ්‍රේෂ්ඨයක් තමයි අවධානය අඩුවෙන් යොමු වෙච්ච ශ්‍රේෂ්ඨයක් තමයි ආබාධිත ප්‍රවාසියන්. අපරටේ ආබාධිත ජනගහනය විශාල ප්‍රමාණයක් ආබාධිත ප්‍රවාසියන් බවට පත් වෙලා තියෙනවා. පමණක් අය උපතින්ම ආබාධිත අය, පමණක් අය ජීවිත කාලය අතරමැද අනතුරු වලින් සහ වෙනත් කාරණා වලින් ආබාධිත අය. ඒක නිසා අපේ රටේ ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මේ ආබාධිතයන් අතර ප්‍රධාන ශ්‍රේෂ්ඨත්වයක් තමයි ශ්‍රවණ ආබාධිත සහ කතන ආබාධිත අය, ඒ වගේම අන්ධ අය. විශේෂයෙන්ම ශ්‍රවණ සහ කතන ආබාධිත තියෙන කණ්ඩායම මෙරට ඉතාමත් ශක්තිමත් කණ්ඩායමක්. ඔවුන් මේ සමාජයේ සංවර්ධන ක්‍රියාවලියට විශාල වශයෙන් නැඹුරු කරගන්න පුළුවන් කණ්ඩායමක්. ශ්‍රවණ හා කතන ආබාධිත පිරිවැසියන් ඔවුන් ඉතාමත් විශාල දක්ෂතාවයන් සහ ඔවුන්ගේ විචල්‍ය සැකියාවන් රහසක් තියෙන කණ්ඩායමක්. ඉතින් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ඔවුන් කෙරෙහි අනුකම්පාවක් නෙවෙයි. මම දකුණු බලා සමාජ සුබසාධන අමාත්‍යවරයා විදිහට කටයුතු කිරීමේදී මම දන්නවා අපි දකුණු බලා ආබාධිත දින උත්සවවලදී ඔවුන් නිරන්තරයෙන්ම කියන කාරණාව තමයි අපිට අනුකම්පාව අවශ්‍ය නැහැ. අපිට දෙන්න ගෞරවයක් කියන කාරණාව. ඒක නිසායි අනුකම්පාව කෙරෙහි නෙවෙයි ඔවුන්ගේ දක්ෂතාවයන් හැකියාවන් හඳුනගෙන ඔවුන් සමාජයේ ඉස්සරහට ගෙනියන්න, ඒ වගේම ඔවුන්ට ජීවිතයේ ආර්ථික ශක්තිමත් කරන ක්‍රමවේදයන් සඳහා ඔවුන් දායක කරගන්න ඒ සඳහා අවශ්‍ය මැදිහත් වීම වෙනවා. අපේ රටේ නීතිය තුළ තියෙනවා ආබාධිත පුරවැසියන්ට රාජ්‍ය රැකියාවලින් 3%ක් දෙන්න ඕන කියලා. නමුත් ඒ නීතිය කොතරට විතරක් සීමා වෙලා ඒක නිසා ඒ කාරණාව ශක්තිමත් කරන මා විශ්වාස කරන 3%ක් කියන කාරණා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒක තවත් ඉහාට ගෙනියන්නත් ඒ වගේම මේ කාරණාව අනිවාර්යයෙන් නීතිගත ක්‍රමවේදයක් බවට පත් කරන්නත් ඒ අවශ්‍ය මැදිහත් වීම වෙන්න ඕන. අපි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා කියන කාරණාව සඳහන් කරනවා. ඒ වගේම ආබාධිතයන් මුහුණ දෙන ප්‍රශ්න රාශියක් විශේෂයෙන්ම ශ්‍රවණ සහ කතන ආබාධිත අය විශාල අරගලයක යෙදෙනවා. ඔවුන්ට නියුදුරු බලපත්‍රය ලබා ගැනීමට හැකියාවක් නැහැ. පෞද්ගල නීති රීති තුළ යම් චක්‍රලයක තුළ ඔවුන් හිර වෙලා තියෙනවා. හැබැයි ඔවුන්ගේ හැකියාවන් දිහා බැලුවම ඔවුන් සාමාන්‍ය සමාජයේ සාමාන්‍ය පුරවැසියන් වඩා ඉතාමත් හොඳ සක්‍රීය සහ ශක්තිමත් කණ්ඩායමක්. ඒක නිසා ඒ රීදුරු බලපත්‍ර ලබා ගැනීමේදී යම් බාධාවක් වෙනවා. දැන් සාමාන්‍යයෙන් ආබාධිතයට අතක් නැති අයට කකුලක් නැති අයට පවා රීදුරු බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. හැබැයි ශ්‍රවණ හා කතන ආබාධිතයට ඒක යම් බාධාවක් බවට පත් වෙලා දෙනවා වෛද්‍ය පරීක්ෂණයේදී ඒක නිර්දේශ නොකිරීම තුළ. ඒක නිසා ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න ඔවුන් සමාජයේ මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි ආර්ථික ප්‍රශ්නය. ආබාධිතයන් සඳහා වෙන ආධාර රුපියල් 3000 හෝ 2000 හෝ වෙන හරි ආධාරයක් දීලා මේක පවත්වාගෙන යන්න පුළුවන් කමක් නැහැ. ඒ මුදල කිසිසේත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ ඔවුන්ට ජීවත් වෙන්න. ඒ නිසා ඔවුන්ට ආර්ථික මට්ටම නගා සිටවන්න. ඔවුන්ගේ ආර්ථිකය වෙනුවෙන් වෙනත් ස්වයං රැකියා හෝ වෙනත් ආදායම් උපයදාතයක මාර්ග සඳහා මැදිහත් වීම ප්‍රධාන කාරණයක් බවට පත් වෙනවා. ඒක නිසා ශ්‍රවණ හා කතන ආබාධිතයන් සඳහා ඒ වැඩ පිළිවෙලත්, ඒ වගේම දුස්සාබාධිත ප්‍රජාව අපේ රටේ ඉතාමත් තීරණාත්මක කණ්ඩායමක්. ඔවුන් බොහෝ වෙලාවට අසරණ වෙලා ඉන්නවා. ඒ අසරණභාවයෙන් ගැලවෙන්න ඔවුන්ගේ හැකියාවන් තුළ ඔවුන්ට යම් සාධාරණක් ඉෂ්ට වෙන්න ඕන. ඔවුන් වෙනුවෙන් වෙච්ච විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙන්නත් ඕන. දකුණු බලා සමාජ සේවාදන අමාත්‍යවරයා විදිහට මම පෞද්ගලික කාලවල කටයුතු කිරීමේදී මොවුන් සමග ළඟින් රට කරා ගැටුණා. ඒකදල ඔවුන් බොහොම සංවේදී විදිහට ඔවුන් මා වෙත සමීප වුණා. දකුණු බලාතේ සියලුම ආබාධිතයන් එක්ක ගනුදෙනු කරපු ප්‍රතිවිද්‍යලෙක් විදිහට ඔවුන්ගේ ප්‍රශ්න මම ඇස් දෙකෙන් දැක්ක, කන් දෙකෙන් ඇහුවා, ඒ වගේම අත්විඳා. ඒක නිසා මට පුළුවන්කම ලැබුණා ඒකෙදී යම් මැදිහත් වීමක් වෙන්න. විශේෂයෙන්ම ඔවුන්ගේ ජීවිතයේ චතුර ලදා දෙන්න සඳහා ඔවුන් යම් යම් ක්‍රියාකාරකම් වලට දායක කරන්න, ආබාධිත ක්‍රීඩා වල, ආබාධිත සංස්කෘතික වල සඳහන්, ඒ වගේම වෙනත් ක්‍රියාකාරකම් වල ඔවුන් දායක කරගන්න, පළාත් සමාජ සේවාදන අමාත්‍යාංශය හරහා ඔවුන්ට ස්වයං රැකියාව සහ වෙනත් ආර්ථික උත්පාදන මාර්ගයන් සඳහා ඔවුන් දිරිගන්වන්න, ඒ ආබාධිත දීමනාව සාම්ප්‍රදායික දීමනාවෙන් ඔබට ගිහිල්ලා ඊට එහා ගිය පුළුල් පරාසයත් තුළ දික්ක ගසන්න. මට මතකයි අමාත්‍යාංශ ඉදිරියේ මම පුළුවන්කම ලැබුණ සෑම ප්‍රාදේශීයකම් කොට්ටාසෙදම ආබාධිත නිවාස පහ බැගින් අපි ලක්ෂ 2000ක් ලොන් කරලා දකුණු බලාදී ගම් ප්‍රාදේශීයකම් කොට්ටාස 47 සඳහාම එවගේම ඒ කාල සීමා තුළ විශාල නිවාස ප්‍රමාණයක් සඳහා මැදිහත් වුණා. ඔවුන්ගේ වැසිකිලි කැසිලි පහසුකම් සඳහා විශේෂ ප්‍රවේශයක් මැදිහත් වීමක් ලබා දුන්නා. ඒ නිසා ආබාධිත ප්‍රජාව පිළිබඳව වැඩි මැදිහත් වීමක් වෙන්න ඕන කාල පරිච්ඡේදයක්. ඒක නිසා එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔබ මාව තෝරාපත් කරගත්තොත් මම ආබාධිත ප්‍රජාවෙන් ඉල්ලා සිටිනවා මා ඔබේ නියෝජිතයා බවට පත් වෙන්න පුළුවන්. ඔබේ හඬ
නගන නියෝජිතයා බවට පත් වෙන ප්‍රබල ගණ දන්න කෙනෙක් විදියට ඔබත් එක්ක එකට වැඩ කරපු කෙනෙක් විදියට මට මතකයි අපි ආබාධිත ක්‍රීඩා උල්ලා සංවිධානය කරනකොට ලංකාවේ පළවෙනි වතාවට තමයි සවනහා කතන ආබාධිත ඒ තරුණයන් ඉතාමත් උනන්දුවෙන් ප්‍රාසලිකම් කොට්ටාස 47 වගේ විශාල උනන්දුවකින් ඒ ක්‍රීඩා තරඟ වලට සහභාගී වුණා ඉතාමත් උද්‍යෝගයෙන් ඔවුන් ජීවිතේ ඉතාමත් සතුටු වෙච්ච දවසක් විදිහට අපි ඇස් දෙකෙන් දැක්කා බොහොම සංවේදී විදිහට අපි ඇස් වලට කඳුලක් වෙන ආකාරයෙන් ඔවුන් මේ සතුට බෙදා හදාගත්තා ඉතින් ඒ වගේ දේවල් වල දකපු අත්දැකීම් තුළ මේ කටයුත්ත දකුණු බලාතෙන් ඔබට මාතර දිස්ත්‍රික්කෙන් ඔබට ලංකාවේම ක්‍රියාත්මක කිරීම සඳහා නියෝජිතයා බවට පත් වෙන්න මට පුළුවන්කම තියෙනවා ඒ සඳහා මම ආබාධිත සහෝදරවරුන්ගෙන් සහෝදරියන්ගෙන් වැඩිහිටියන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඔබේ සහයෝගය මාතර දිස්ත්‍රික්කය තුළ මට ලබා දෙන්න මම ඔබේ නිසඟ නියෝජිතයා වදේ විසින් ඉදිරි පාර්ලිමේන්තුව තුළ ඔබ වෙනුවෙන් පෙනී සිටින්නම් ඔබ වෙනුවෙන් කතා කරන්නම් ඔබ වෙනුවෙන් අරගල කරන්නම් ඔබේ ප්‍රශ්න වලට උත්තර හොයාගෙන යන්නම් ඒක නිසා මෙවර මැතිවරණදී ඔබේ නියෝජිතයා බවට මා පත් කරගන්න ශ්‍රී ලංකා ප්‍රජාන පෙරමුණ ජයග්‍රහණය වගේම මගේ ජයග්‍රහණය වටා එකතු වෙන්න කියලා සහෝදරාත්මක ආරාධනා කරනවා।